මංගිතන්නේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට ආර්ථික කඩාවැටීමට දායක වෙච්ච අය තවදුරටත් ඉස්සරහා ඉන්නවා දැකීම කනගාටුවට කාරණයක්. නලින් ප්‍රනාන්දු ඇමතිතුමා කතා කරා. හැබැයි එතුමා පහුගිය කාලේ මේ විහාල් මෙට්‍රික් ටොන් 106කට වැඩි ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. සහල් අවශ්‍යතාවය අපි දන්නා පොහොර ප්‍රශ්නය නිසා සහල් යම් ප්‍රමාණයක් ගෙනීමේ අවශ්‍යතාවය තිබුණත් ඒ අවශ්‍යතාවයට වැඩිය හාල් ගෙනල්ලා අද ගොවියව අමාරුවේ දාලා තිනවා. හොඳ වෙලාවට කෘෂිකර්ම ඇමතිතුමත් එන්නේ. දැන් මේ වෙලාවේ වී මිල දී ගන්නේ වී මිටිය සාමාන්‍ය කිලෝ 64ක මිටියක් තමයි වී මිටිය විදිහට අපේ ගොවියෝ දෙන්නේ. රුපියල් 6600ට තමයි අපේ කෘෂිකර්ම ඇමතිතුනි වී මිටිය මිල දී ගන්නේ. ඒ කියන්නේ රුපියල් 105ක් 6ක් ඉදන් තමයි වී මිටියකට වෙලා තියෙන්නේ. එතකොට රජය මීට කලින් සහතික මිලක් දුන්නා නාඩු වලට 120ක් සම්බව වලට 125ක් කිරි සම්බව වලට 130ක් විදියට. හැබැයි මේ මිලට රජය වී මිල දී ගන්නෙත් නැහැ, පෞද්ගලික අංශයේ වී මිල දී ගන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි පාරිභෝගික ඇමතිතුමා නලින් ප්‍රනාන්දු ඇමතිතුමා වී අවශ්‍යතාවයට වඩා කෘෂිකර්ම ඇමතිතුමා වී ගණන්ලා තියෙනවා. ඉතින් මේ ඔබතුමාලා කතා කරන්න ඕන කාරණා මෙතන ඉන්නවා මහජන නිජදිතියෝ සසේන්ද්‍ර රාජපක්ෂ මහත්තුමා ඉන්නවා. ඔබතුමාගේ මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවි ඔබතුමා ගැන කතා කරනවා. කුරුණෑර දිස්ත්‍රික්කයේ හේරත් මහත්තයා ඉන්නවා. මේ කෘෂිකර්ම බිම් නියෝජනය කරන ඇමතිවරු නිහඬයි. හැබැයි පාරිභෝගික ඇමතිතුමා තවමත් හාල් රටට කියන එක නතර කරලා නැහැ. එක දිගට මේ කටයුත්ත කරගෙන යන නිසා අද ගොවියාගේ වී මිලට සාධාරණ මිලක් හම්බෙන්නේ නැහැ. ගොවියා දැන් මේ කන්න ගණනාවකදී අමාරුවේ වැටුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් හාන්සි වුණු ගොයියා මේ කන්නේත් හාන්සිලා තමයි කෘෂිකර්ම ඇමතිතුමා තියෙන්නේ. ඒ නිසා වහාම ක්‍රියාත්මක වෙන පරිදි දැන්වත් මේ වී හාල් වී වලට සාධාරණ මිලක් ලබා දීම සඳහා මේ හාල් අපන ආනයනය කිරීම නතර කරන්න කියලා මං ඉතාම ගෞරවයෙන් උතුමාගෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ අර්බුදයක් ගැන කතා කරනවා. කවුද මේ අර්බුදයේ පීතෘත්වය තියෙන්නේ? මේ අර්බුදයේ මාතෘත්වය තියෙන්නේ කවුද? ඒ අර්බුදයේ පීතෘත්වය සහ මාතෘත්වය තියෙන අය තමයි මේ ආණ්ඩු කරන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේගොල්ලන්ට හොඳයිලු. 2002 රනිල්ට බෑ කිව්වා. මං හිතනවා රනිල්ට පුළුවන් කාලේ තමයි රනිල්ට බෑ කිව්වේ. රනිල්ට පුළුවන් කාලේ රනිල්ට බෑ කියලා රනිල්ට බැරි කාලේ දැන් රනිල්ට පුළුවන් කියලා කරේ තියාගෙන යනවා මේ කට්ටිය. හැබැයි මේගොල්ලන්ට ආරක්ෂාව රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ලැබිලා තියෙනවා. මොකද පහුගිය කාලේ ජාවාරම් කරපු අය තවදුරටත් මේ ආණ්ඩුවේ ජාවාරම් ටික කරනවා. සීනි වංචාවේ රුපියල් කෝටි ගණක් වංචා කරපු අය තමයි රාජපක්ෂලාට රැකවරණ දෙන්නේ. සජාඩ් මෞජුඩ්ගේ සිංගප්පූරුවේ සන්තොස අයිලන්ඩ් වල තියෙන ගෙදර තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා හැංගිලා හිටියේ මාසයක් විතර. ඉතින් එහෙම සම්බන්ධතාවය තියෙද්දි කොහොමද මේ හොරුන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා දඬුවම් කරයි කියලා හිතන්නේ? සුදු ලුණු ජාවාරම්කාරීන්ට පහුගිය කාලේ මහා පරිමාණයෙන් බදු වාසිකත්වයට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙන් දඬුවම් ලැබෙන්නේ නැහැ, නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ඒගොල්ලන්ගේ මුදල් රජයට හෝ ජනතාවට අයිති වෙන්නේ නැහැ. හැබැයි ඒ හොරගම් කරපු සල්ලි නිසා දුක් විඳින මිනිස්සු නාවල පිටියේ මිනිස්සුන්ට දෙවේල තුන් වේල කන්න නැහැ. ඒකට වග කියනවද? කුරුණෑගල මිනිස්සුන්ට ගල්ගමුවේ මිනිස්සුන්ට කන්න නැහැ. ඔබතුමාගේ සාම්පූර් වල සේරු වල මිනිස්සුන්ට තුන් වේල කන්න නැහැ. ඒ මිනිස්සු ඒවට පණිද? නෑ, මිනිස්සු වලට පලි නෑ. ඒවට පලි මිනිස්සු මන්දිරවල හැංගිලා ඉන්නවා. විදේශගතව සුවිසල් මන්දිර මැදුරු හදාගෙන ඉන්නවා. ඒ මැදුරුවල මේගොල්ලන්ට රැකවරණය දෙනවා පණ වැරනකොට. හැබැයි ඒකට වග කියවුතු නැති මිනිස්සු අද දඬුවම් දෙනවා, දඬුවම් විඳිනවා. ගොවියා දඬුවම් විඳිනවා, දීවරයා දඬුවම් විඳිනවා, කම්කරුවා දඬුවම් විඳිනවා, රාජ්‍ය සේවකයා දඬුවම් විඳිනවා. අනේ ගුරුවරුන්ගේ ඇඳුම ගැන ගුරුවරු කතා කරනකොට මොකද ආර්ථිකය කඩාවැටලා ඇඳුමක් ගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ කතා කරනවා අධ්‍යාපනයේ උසස් ගුණාංග ගැන. අධ්‍යාපනයේ කඩාවැටිලා ගුරුවරු නන්නත්තර වෙලා ගුරුවරුන්ට වැටුමෙන් ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් කරලා අනේ ගුරුවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න කතා කරනවා. මෙන්න මේක තමයි ඇත්ත කතන්දරේ ගරු මූලාශ්‍රයේ මන්තුමනි. ඒ නිසා අද ආර්ථිකය කඩාවැටීමට දායක වුණ අය තවදුරටත් මේ ආණ්ඩුවේ ඉන්නවා. මං දන්න කාලේ ඉඳන් මහින්ද අමරණීර ඇමතිතුමා ඇමති ආර්ථිකයට දායක වෙච්ච අය තමයි. මං දන්න කාලේ ඉඳන් මෙතන ඉන්න මැති ඇමතිවරු ඇමතිවරු ආර්ථිකයට කඩාවැටීමට දායක වෙච්ච අය තමයි අඩු වැඩි වශයෙන්. හැබැයි මේකේ වග කියවුතු නැති පිරිස සමාජ දඬුවම් විඳින්නේ. ආර්ථිකයේ කඩාවැටීමට දායක නොවුණු පිරිස සමාජ දඬුවම් විඳින්නේ.
තේරිස අපි විශ්වාස කරන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එහෙම නැත්නම් රනිල් ඔබතුමාට විනාඩි 2 කාලයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව මේකට මේක නිසියාකාරව කටයුතු කරයි කියලා දැන් උදේ මම කතා කරලා ඇහුවා මම ඊජිප්තුවේ තිබුණු කාලගුණ විපර්යාස පිළිබඳ සමුළුවට අපේ රට නියෝජනය කරමින් මොහමඩ් නසීඩ් මාලදීවනේ කතානායකවරයා සහභාගී වුණේ කොහොමද කියලා මේ ඒ සම්බන්ධව ලිපිය මම සභාගත කරා පැහැදිලිවම අපේ රට නියෝජනය කරන්න කෙනෙක් නැද්ද ඒක අහපුවාම සුසිල් ප්‍රේමචන්ද මහත්තයා කියනවා යන්නේ කොහෙද මල්ලපොළ උත්තරය අපිට පාර්ලිමේන්තුව නියෝජන කරනවත් ඇමැතිවරු ඉන්නවා පාර්ලිමේන්තුවේ පරිසරය සම්බන්ධ ඇමැතිවරු ඉන්නවා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් ඉන්නවා පරිසරය සම්බන්ධ ප්‍රවීණයෝ ඉන්නවා එක්ස්පර්ට්ලා ඉන්නවා අපේ කතානායකතුමා ඉන්නවා ඒ කට්ටිය ඉද්දි අනේ මොහමඩ් නසීඩ් කියන ඩීල් කාර්යය මම දන්න හඳුන්වන්නේ ඩීල් කාර්යය කියලා මොහමඩ් නසීඩ් කියන්නේ හොඳම නම්බර් එකේ ඩීල් කාර්යයක් වැඩිපුර ඉන්නේ ලංකාවේ කොළඹ ඉන්නේ ඒ ඩීල් කාර්යය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊජිප්තුවට යවන්නේ උපදේශකවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් හිට අනිද්දා වීරවංශ මහත්තයා සෝල්ලායි මහත්තයා තාත්මලාහරි සමුළුවකට ඇරියොත් ඒ ගැන පුදු වෙන්න හේතුවක් නැහැ ඉතින් ඒ නිසා අද මේ ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් අපිට පේනවා මේ ආණ්ඩුව කටයුතු කරන්නේ හරි පාර අඳුරගෙන නෙමෙයි වලේ වැටිලා හිටියත් තාම නිවැරදි පාර නිවැරදි මාර්ගය අඳුරගෙන මේගොල්ලෝ නැහැ මේගොල්ලන්ට තාමත් ජාවාරංකාරීන්ට යටත් වෙලා ඉන්නෝ මේ ජාවාරංකාරයෝ මොන ආණ්ඩුවෙත් ඉන්නෝ මොන ආරුවෙත් ඉන්නෝ අපි දන්නවා අපේ ආණ්ඩු කාලෙත් ඔය ජාවාරංකාරයෝ කරගුණා අපේ ආණ්ඩු කාලෙත් ජාවාරංකාරීන්ට සමහර මැතිවතුන් අවස්ථාව දුන්නා හැබැයි මේ ආණ්ඩුවෙත් ඒක තවදුරටත් සිද්ධ වෙනවා ඉස්සරහට සිද්ධ වෙනවා හැබැයි අපි හොඳට මතක තියාගන්න සජිත් ප්‍රේමදාසත් එක්ක සමග ජන බලවේගෙත් එක්ක ඒ ජාවාරංකාරයෝ ඩීල් දාන්න හම්බෙන්නේ නැහැ ඒක පැහැදිලිව අපි කියනවා අපි වගකීමෙන් කියනවා මේ ජාරංකාරයන්ට විරුද්ධව අපි අපේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන් මේ බදු හොරුන්ට බදු දැලෙන් රිංගපු අයට බදු වාසිකත්ව අයට ඒ වගේම රාජපක්ෂලාට රැකවරණ දුණු අයට ඒ සියලු දෙනාට දඬුවම් දෙන්න අපි අවශ්‍ය කටයුතු නීති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා මට තව විනාඩියක් තියෙනවා කාලය අවසන්යි ඒ නිසා අවසන් වශයෙන් මම සදාහන් කරනවා ක්‍රිකට් ක්‍රීඩාව ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා මුත් මම දැන් ඒකට කතා කරන්න අවස්ථාව කරගන්නේ නැහැ හෙට උදේ මම මේ සම්බන්ධව විශේෂයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරලා මට ගොඩක් දේවල් කියන්න තියෙනවා ඒ ගැන කතා කරනවා කියන එක මතක් කරමින් ඔබතුමාට කාලය ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි